අවසරයි ගෞරවනීය අරියතුන් වහන්ස, මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන අතරතුරේ මට ඇතිවෙච්ච පුද්ගලික ප්‍රශ්නයක් මේක. ඒක නිසා මම මේ අවසාන වෙනකන් හිටියේ. මගේ රාජකාරී ජීවිතයේ අවුරුදු 25කට වැඩි ඒ කාලය තුළ මම කළේ මත්පැන් නිෂ්පාදනය. මත්පැන් නිෂ්පාදනය? නිෂ්පාදනය. ඔව්. ඔක මම රජයේ ආයතනයකට සම්බන්ධ වෙලා කරේ. ඉතින් මට හිතුණා අත් වශයෙන් මම විශාල පාප කර්මයක් කරගෙන තියනවාද? නෑ, ඉතින් දැන් ඒ කාලේ නොදන්නා කාලේ නිසා නොදන්නා දේවල් කළාට දැන් කරන්නේ නෑනේ. නෑ. ඒක නිසා එහෙම අතීතයේ නොදැන යමක් කළා නම් තමන් අතින් කාට හෝ වරදක් දැන හෝ නොදැන හෝ සිදුුණා නම් සිතින් කයෙන් වචනෙන් ඒ සියලු දේට කමා කරගෙන දවස් 7ක් තුල කමා කරගෙන ඒ ඇයට පින් අනුමෝදන් කරලා පින් පවරලා ඒකෙන් මිදී නිදහස් වෙන්න, එතකොට ඉවරයි. සදාටම දැන් අඟුලිමාලා හාමුදුරුවෝ 999ක් මිනි මැරුවට අරහත් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මේ ඔය අතීතයේ මොනවා කළත් වැරදි දේවල් දැන් ආලෝකයක් ක්ෂා මිනිමත් කෑමයි වුණාට සෝතාපන්න බලයට පත් වුණා. දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ හොඳ මිනිහටත් නරක මිනිහටත් වැරදි කළ මිනිහටත් හරි කළ මිනිහටත් කාටත් මඟ බල ලබන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක තියෙන්නේ මේ අද වර්තමාන මොහොතේ ඉඳන් යහපත් පැත්තට හැදෙන්න. අර අතීතයේ තිබුණ වැරදි දේවල් තියෙනවා නම් නැවත නැවත මතක් වෙන ඒ සියලු දේට කමා කරගෙන ඒ සියලු දෙයින් මිදී නිදහස් වෙලා ඒ සියලු අයටත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පත්‍රවල පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ සියල්ලෙන් මිදී නිදහස් වෙලා අද ඉඳන් වර්තමාන මොහොතේ ඉඳන් යහපත් ප්‍රතිපදාව අනුගමනය කරන්න සතර කමඨහන් කරන්ද මඟපල් ලැබීමට ඒක බාධාවක් නැහැ. ඒ අතීතයේ සහෝදර සම්පූර්ණයෙන්ම අහෝසි වූ අතීතය අත්තර දාලා ඒකත් නිච්ච කරගන්න එපා, අනිච්චන් සුඛ කරගන්න එපා, ඒකෙනුත් මිදී නිදහස් වෙන්න, ඒකට ගැටෙන්නත් එපා, ඇලෙන්නත් එපා, මුලා වෙන්නත් එපා. එහෙම ස්වාමී. ඒක කරන්න. ඒකයි. මගේ දෙවෙනි ප්‍රශ්නය මේ 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 මෑතක පත්තරවල පුවත්පත්වලත් YouTube එකෙත් මේ aryamagga.net කියලා සංවිධානයක් අපේ මේ හෙළ ඉතිහාසය බ්‍රිතාන ජාතිකයෙන් විසින් විකෘති කරා කියලා නඩුවක් පවරලා කියලා තියෙනවා. මේ මෙම ආයතනේ සම්බන්ධයක් තියෙනවද? මේ ආයතනයට ඒ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ හැම පුද්ගලයෙක් ලංකාවේ උපන් පුද්ගලයෙක් යම් කිසි හේතුවක් නිසා ඔය දෙමළ කෝලහල කාලේ නෝර්වේට ගිහිල්ලා නෝර්වේ රටේදී මහාන වෙලා තියෙනවා. එයාට දෙමළ සම්බන්ධකමකුත් තියෙනවා කියලා අද හාමුදුරුවොත් සම්මත හාමුදුරුවෝ කියනවා. එයා කොහොමහරි නෝර් රටේ මහාන වෙලා අරියමගගේ නමින් දැන් එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තේ තියෙන මේ අපේ දේවල් දැකලා අපේ මේ ධර්මය විකෘති කළා, මේ දේවල් විකෘති කළා කියලා මේ එංගලන්තෙදී එංගලන්ත සුප්‍රීම් කෝට් එකට නඩුවක් දැම්මලු. දැම්මලු. ඒක තහවුරු කරන්න කවුරුවක්වත් කියලා නැහැ. දැන් අවුරුදු 2ක් විතර වෙනවා දැම්මලු කියලා කියනවා. නමුත් ඒ නඩුව අහන්නෙත් නැත්ලු. ඒ නඩුව ඉදිරියට ගෙනියන්නෙත් නැත්ලු. ඉතින් ඒක නිසා දැන් ඒක නිකන් පුස්සක් විතරයි. ඒක කිසිම හරයක් නැහැ. ඒක ව්‍යාපාරයක් විතරයි. ඒ හාමුදුරුවයි තව කීප දෙනෙක් එකව වෙලා මුදල් එකතු කළා ලු. ඒ ඔක්කොම ලු අපි දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා. මොකද අපිට සම්බන්ධ තේනකුත් නෙමෙයි. අපි ඒකට උදව් කළෙත් නැහැ. අපි එහෙම කියන්නෙත් නැහැ. අපිට එහෙම කියන්න ඕනේ කමකුත් නැහැ. අපි දැන් මේ අපේ එංගලන්තේ තියෙන අපේ නිර්මල ත්‍රිපිටකය අපි ගෙනත් තියෙනවා. අපිට තවත් ගේන්න දෙයක් නැහැ. එංගලන්තේ තියෙන පොත්වත් ඔහේ තීච්චාවේ අපේ ත්‍රිපිටකය අපි ගෙනාවා. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. අනික් සියලු දේ මේ හෙළඹීම තුළ තියෙනවා. ඒවා අපිට වෙනස් කරන්න කාටවත් වෙනස් කරන්න බෑ. ඒවා ගෙනිච්චෙත් නෑ. ඒවා තියෙනවා. හතර ස්ථාන චත්තාරි මාණ්ඨානානි ඔක්කොම මේ රටේ තියෙන්නේ. හෙළ ධර්මයේ මේ රටේ තියෙන්නේ. එකම දේ තියෙන්නේ නිර්මල ත්‍රිපිටකය විතරක් එංගලන්ත තිබුණා. අපි ඒක ගෙනාවා එච්චරයි. ඒ නිසා ඒ අපිට දැන් ආයි ගන්න දෙයක් නෑ එංගලන්තේ. පැහැදිලි ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. තව එක ප්‍රශ්න